කුරුදු ශාකයක් කුරුන්දු කියල කියන්නේ සුළු අපනෑන බෝගයක් විදියට සලකන ශාකයක්. ලංකාව කුරුන්දුට විදේශය වෙරඳ පොලේදි ලොකුඉල්ලමක් තියනවා ගුණත්මයෙන් ඉහල කුරුදු තමයි මේ ලංකාව කුරුදු. අපි දැම්ම සූදානම් වෙන්නේ කුරුදු ගහක් අපල කුරුන්දු සැකසීම කරන්න. කුරුදු ගහ කැපවෝට පස්සේ කුරුදු ගහෙ කොළ සහ කුඩාතු සුද්ද කල්ලා ප්‍රධාන කඳපි වෙන් කරගන්නවා. එතකොට මේ කුරුදු කොළ සහ කුරුදු තෙල් නිෂ්පාදනයට යොදාගන්නවා ඒවත් ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ කුරුදු කඳආරගෙන රිජ්ජු කඳවල් කොටස් වැට බෙදාගෙන ඊට පස්සේ මේක කුරු උට්ට එහමැත්තම් පිටට පොත්ත ඉවත් කරන්නන්. සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ කොක ඇත්ත කියන උපකරණය නමුත් මටද එහෙම උපකරණන්නේ නැති නිසා මම පිහියෙන් සූරල මතුපිට තියෙන කුරුට්ට ඉවත් කරන්න. ඊට පස්සේ අපි කුරුන්දු පොත්ත ලීියෙන් වෙන් කරගන්න තැලීම කරනවා. තැලීම කරන්න අපට කුරුන්දු ලීියක්ම පාවිච්චි කරන්න පුළුවන් නැත්තංන් ඒ සඳහා කුරුදු තරණයගාව පොඩි ලෝහවලින් හඳපු පොල්ලක් තියෙනවා. හොඳට කුරුන්දුරුදු දන්ඩ තලාගන්න ඕනිේ. මෙහෙම තැලුවම පොත් කුරුන්දු කඳෙන් වෙන් වෙනවා. එතකොට ගැලවීම පහස වෙනවා. ඊල්ලඟට අපි කරන්නේ ප්‍රමාණවත්තරම් දිගෙන් කඳවටට පොත්ත කැපන විදියට කැපු මක් දාලා මැදින් පලලා හෙමීට පොත්ත කැඩෙන් නැති විදියට ගලවගන්නව කුරුදු කඳින්. මේ විදියට කුන්දු පොත්තු මද පවනෙවෙලලා අපි පාවිච්චි කරන්න කුළු ඩුවිදියට සාමාන්‍යෙන් කුරුන්දු සකස් කරන්නාය මේ කුරුන්දු පොතු එකනි පුරවල කුරුදු කෝටු හදනවා කූරුහදනවා සාමාන්‍යයෙන් සැටිමීටර් එකසිය හතක් විතර දිගට මේ කරුන්දු කෝටු හදල එගොල මිටි දල තමයි වේද පොට යොමු කරන්නේ. එහෙම නැත්තන් කුරුදු අප පොතු කුඩා කෑලි කැඩනේවා කුරන්දු තේ නිෂ්පාදනයට වගේම කුරුදු කුඩු නිෂ්පාදනයට යොදාගන්නක් පුළුව.